ශානි අභේසේකර මහත්මයා මේ වෙනකොට වීසත් අරගෙන සැදී පැහැදී ඉන්නෝ රටෙන් පලා යාම සඳහා. අපි ආරක්ෂක අමාත්‍යාංශයට වැඩ බලන පොලිස්පතිවරයාට ඉතා පැහැදිලිවම කියනවා ශානි අභේසේකර මහත්මයාට රටෙන් පලා යාමට ඉඩ ලබා දිය යුතු නැහැ. මොකද ඔහු පහුගිය ආණ්ඩුවේ ඕනෑපාකම් අනුව රාජ්‍ය නොවන සංවිධානවල මනදොල පිළවීම සඳහා බොරු සාක්ෂි ඉදිරිපත් කරමින් මිනිස්සු නිරපරාධයේ හිරබාරයට ගැනීමින් රටේ බුද්ධිංශ රක්ෂිත බන්ධනාගාරගත කරලා බුද්ධිංශ අඩපණ කිරීමට ඔහු වගකිය යුතුයි. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව යම් යම් සිද්ධීන්ට ඇඳා ගැනීම සඳහා ඔහු බොහෝ උත්සාහයන් ගත්තා. එනිසාවෙන් ඔහු පිළිබඳව පුළුල් විමර්ශනයක් කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා. ඒ වගේම පසුගිය පාස්කු බෝම්බ ප්‍රහාරය නතර කර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට හොඳටම හැකියාව තිබුණා. ඒ තමයි EER 8 ඇලිරත් 2017 කියන ලිපිගණුව පොලිසියේ තස්ත්‍ර විමර්ශන ඒකකයේ විසින් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා ගැනීම සඳහා යොමු කරා. ඒ ලිපිගණුව අතිරේක සොලිසිටර් ජෙනරාල් අසත් නවාවි සහ රජයේ අධිනීතිඥ මලික් අසිස් කියන පුද්ගලයන් දෙදෙනා ලිපිගණුව සංගවාගෙන හිටියා. එම නිසාවෙන් මේ බෝම්බ ප්‍රහාරය වළක්වා ගන්නට කටයුතු කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. අපි අතිගරු ජනාධිපතිතුමාට යෝජනා කරනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් නීතිපති දෙපාර්තමේන්තුවත් මේ රටේ මිනිස්සුන්ට වගකීම් ආයතන බවට පත් කරන්න ඕන.